ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අද කතා කරන්නේ විද්‍යාත්මක ගවේෂණයේ උපකාරක කියන පාඩම සම්බන්ධව. ඒතකොට විද්‍යාත්මක ගවේෂණය සඳහා උපකාර කරගන්නා වූ කරුණු ටිකක් තමයි අපි කතා කරන්නේ. දැන් අපි විද්‍යාවේ පරීක්ෂණ වලින් සොයාගත්තු දේවල් කොහොමද මේවා දත්ත ගබඩා කරන්නේ කොහොමද කොටස් වලට බෙදන්නේ කොහොමද ඒ වගේ දේවල් සම්බන්ධව තමයි කතා කරන්නේ. විද්‍යාත්මක ගවේෂණය කරපු දේවල් ඒවා අපි කොටස් වලට බෙදීම විභජනය කිරීම ආත්මය ওই වචන දන්න කෙනාට කමන්නේ අහගෙන ඉන්න අපි මේවා එකින් එක පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් විද්‍යාත්මක ගවේෂණය උපකාරක විදිහට අපිට පළවෙනි එක තමයි වර්ගීකරණය, ඊළඟට නිර්වචනය, විභජනය, සාදෘශ්‍ය, ආත්මය, සරල ගණනය කරන උද්ගමනය, භාෂාව. එතකොට සරල ගමනේ ගණනය කරන උද්ගමනය කියන එක පූර්ණ උද්ගමනය, අපූර්ණ උද්ගමනය කියලා කොටස් දෙකකට බෙදෙනවා. අපි පස්සේ කතා කරනවා ඒවා. අද අපි කතා කරන්නේ වර්ගීකරණය කියන පළවෙනි මාතෘකාව තමයි. විද්‍යාත්මක ගවේෂණයේ උපකාරක ටික මම කිව්වා. ඒවායින් වර්ගීකරණය කියන එක තමයි මම දැන් ඔබට පැහැදිලි කර දෙන්න උත්සාහ කරන්නේ. පරීක්ෂණයෙන් ලැබෙන තොරතුරු විශේෂයෙන් නිරීක්ෂණයෙන් ලැබෙන තොරතුරු ගොනු කර ගැනීමට යොදා ගන්නා ක්‍රමය තමයි වර්ගීකරණය කියලා කියන්නේ. එහෙනම් විද්‍යාඥයා පරීක්ෂණ මගින් එකතු කර ගන්නා තොරතුරු සමූහවලට කාණ්ඩවලට බෙදා දැක්වීම තමයි වර්ගීකරණය තුළින් සිද්ධ වෙන්නේ. ඉතින් වර්ගීකරණයේ විවිධ පදනම් තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගමු මෙන්න මේක. සතුන් ඔබ දන්නවා අපා දෙපා සිව්පා විදිහට අපිට බෙදා වෙන් කරන්න පුළුවන්. ඊළඟට සතුන් ආයෙත් අපිට වෙනත් විදිහකට වර්ගීකරණය කරන්න පුළුවන්. ශීරපායි, සාක භක්ෂක, මාංශ භක්ෂක විදිහට අපිට වෙන් කිරීම සිද්ධ කරන්න පුළුවන්. තවත් අපිට පුළුවන් සතුන් මේ විදිහට පුෂ්ඨවංශික, අපුෂ්ඨවංශික කියලා වෙන් කරන්න. තවත් ආකාර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ජීව විද්‍යා ශාස්ත්‍රයේදී බෙබදු වර්ගීකරණයන් යොදා ගැනීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ජීව විද්‍යාව විතරක් නෙමෙයි වෙනස් ශාස්ත්‍රවල පවා මේ වර්ගීකරණයන් සිදු කරලා තියෙනවා. එතකොට ජීව විද්‍යාවේදී බාහිර ලක්ෂණ පදනම් කරගෙන නෙමෙයි මේක වර්ගීකරණය සිද්ධ කරන්නේ. දැන් අපිට සත්තුන්ගේ බාහිර ලක්ෂණ අනුව වෙන් කරොත් අපිට මේ හරකෙක් සහ මිනිසෙක් අතර අපිට වෙනස දකින්න පුළුවන්. ඒ වෙනකොට අපි ශීරපායි සතෙක් විදිහට මිනිසා සහ හරක කියන දෙන්නම අපි ගන්නෙ මොකද්ද? ආ බාහිර ලක්ෂණ මතම නෙමෙයි. ඒ අභ්‍යන්තරික ලක්ෂණ පදනම් කරගෙන තමයි ගන්නෙ නේද? ඉතින් මේ ජීව විද්‍යා ශාස්ත්‍රයේ බාහිර ලක්ෂණ පදනම් කරගෙන නෙමෙයි වර්ගීකරණය කරන්නේ, අභ්‍යන්තරික ලක්ෂණ තමයි පදනම් කරගන්නේ. ඔය වෛද්‍ය විද්‍යාවේදී එහෙම බොහෝ දේවල් කරන්නේ මේ අභ්‍යන්තරික දේවල් පදනම් කරගෙන තමයි. ඉතින් වර්ගීකරණයක් බොහෝ දුරට විද්‍යාත්මක වර්ගීකරණයක් තමයි වෙන්නේ. දැන් අපි කියමු පුස්තකාලයක පොත් අපිට දකින්න පුළුවන්, ඒක විද්‍යාත්මක වර්ගීකරණයක්. රාක්ක වෙන වෙනම තියනවා නේද? ඒවැ තියෙන්නේ මොනවද? විද්‍යාත්මක වර්ගීකරණයකට අනුව තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. දැන් මෙහෙම මේ පුස්තකාලේ පොත් වෙන් කරලා තිබුණා. උස, කොට, මහත, දිග ආදී විදිහට නම් කරලා තිබුණා. මේක හරි ගැටලුකාරී වෙනවා. ඒක විද්‍යාත්මක වර්ගීකරණය නෙමෙයි, බාහිර ලක්ෂණ පදනම් කරගෙන වර්ගීකරණයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම එකක් කරොත් ඒක විද්‍යාත්මක වර්ගීකරණයක් නම් වෙන්නේ නැහැ. එතකොට විද්‍යාත්මක වර්ගීකරණයක පැහැදිලි නිදසුනක් විදිහට අපිට ගන්න පුළුවන් රසායන විද්‍යාවේ මෙන්ඩලීෆ් විසින් ඉදිරිපත් කරන ලද ආවර්තිතාවක ලෝකයේ තියෙන අංක එකේ වර්ගීකරණයක් විදිහට සලකන්න පුළුවන් මේ මෙන්ඩලීෆ්ගේ ආවර්තිතාවක උසස්ම ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් ජීව විද්‍යා ශාස්ත්‍රයේ තියෙනවා වර්ණ වැනි බාහිර ලක්ෂණ පදනම් කරගෙන නෙමෙයි සිද්ධ කළේ, මොනවද අභ්‍යන්තරික ලක්ෂණ මගින් කියලා මම පෙරත් කිව්වා. ඉතින් වර්ගීකරණය කියලා කියන එක ගොඩක් වෙලාවට යොදාගන්නේ විද්‍යා ශාස්ත්‍රයේ ප්‍රාථමික අවස්ථාවේ කියලා කියනවා. එතකොට ජීව විද්‍යාව, භෞතික විද්‍යාව මෙන්ම දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව ආදී විෂයන් තුළත් ප්‍රාථමික අවස්ථාවේ තමයි බොහෝ දුරට මේ වර්ගීකරණය යොදාගෙන තියෙන්නේ. ඉතින් වර්ගීකරණය සම්බන්ධව අපිට කොහොමද
මේ වර්ගීකරණයේ වැදගත්කමනි කොහොමද කියන එක තවත් අපි විස්තරාත්මක ගමු එකක් තමයි විද්‍යාත්මක ඥානීය සංවිධානය කිරීමටත් වර්ධනය කිරීමටත් මේ වර්ගීකරණය බෙහෙවින් වැදගත් වෙනවා වස්තුවක් සමූහ වලට බෙදාගෙන කරුණු පෙළගැසීමට පුළුවන් මේ වර්ගීකරණය අපිට යොදාගෙන අනිත් එක තමයි සමූහ වල ලක්ෂණ හැදෑරීමට හැකියීමත් එක ලක්ෂණයක් විදිහට කියන්න පුළුවන් අලුත් අපි කියමු අලුත් දේවල් නැත්නම් අලුත් අලුත් සොයා ගැනීම වලට මඟ පෙන්වීමටත් මේ වර්ගීකරණය පෙන්වනවා වර්ගීකරණය කරන්න ගියාම අලුත් දේවල් වලට නැත්නම් සොයා ගැනීම වලට මඟ පෙන්වපු අවස්ථා විද්‍යා ඉතිහාසය තුළ ඕනේ තරම් නිදසුන් ගන්න පුළුවන් කරුණු ඊළඟට කරුණු සංශ්ලේෂණයට යොදා ගන්න ක්‍රමයක් විදිහටත් වර්ගීකරණය හඳුන්වන්න පුළුවන් නැවත මම මතක් කිරීමක් කරන්න විද්‍යාත්මක ගවේෂණයේ උපකාරක කියන පාඩමේ කරුණු කීපයක් අපි කතා කරනවා වර්ගීකරණය නිර්වචනය විභජනය සාදුෂ්‍ය ආත්‍ය සරල ගණනය කරන උද්ගමනය ඊළඟට භාෂාව සම්බන්ධව කතා කරනවා ඉතින් මාතෘකා මොනවද හතක් විතර කතා කරනවා මේකෙන් මම පළවෙනි එක තමයි මේ වර්ගීකරණයේ විදියට කතා කරේ නැවත මතක් කිරීමක් කරන්න පරීක්ෂණයෙන් ලැබෙන තොරතුරු නැත්තම් විශේෂයෙන්ම නිරීක්ෂණයෙන් ලැබෙන තොරතුරු ගොනු කර ගැනීමට යොදා ගන්න ක්‍රමයක් තමයි වර්ගීකරණය කියලා කියන්නේ එහෙනම් විද්‍යාඥා පරීක්ෂණය මගින් එකතු කර ගන්නා තොරතුරු සමූහවලට කාණ්ඩවලට බෙදා දැක්වීම තමයි වර්ගීකරණය තුලින් සිද්ධ වෙන්නේ මම උදාහරණයක් සතුන් අපා දෙපා සිව්පා කියලා වෙලා බෙදෙනවා සතුන් තවත් බෙදන්න පුළුවන් ශීරපායි ශාකභක්ෂක මාංශභක්ෂක කියලා තවත් සතුන් බෙදන්න පුළුවන් කියලා කිව්වා පෘෂ්ඨවංශික අපෘෂ්ඨවංශික කියලා නේද ඒ ආකාරයට සඳහන් කරන්න පුළුවන් ජීව විද්‍යා ශාස්ත්‍රයේදී මේක බෙහෙවින් යොදා ගන්නවා කියලා කිව්වා ඉතින් ජීව විද්‍යා ශාස්ත්‍රයේ මේ බාහිර ලක්ෂණ පදනම් කරගෙන නෙමෙයි කිව්වා අභ්‍යන්තරික ලක්ෂණ අනුව තමයි වර්ගීකරණය සිද්ධ කරලා තියෙන්නේ ඉතින් මම ඊට අමතරව කිව්වාට විද්‍යාත්මක වර්ගීකරණයකට හොඳම උදාහරණය තමයි මෙන්ඩලීප්ගේ ආවර්තිතා වකුව කියන එක කියන්න පුළුවන්. ඒක අනාගතයේ නිර්මාණය වන රසායනික ද්‍රව්‍යයකට පවා මූලද්‍රව්‍යයකට පවා ස්ථානයක් තියලා තියෙනවා. ඒ හින්දා තමයි හොඳම වර්ගීකරණයක් කියලා කියන්නේ. ඉතින් ජීව විද්‍යා ශිස්ත්‍රයේ අර විදිහට බාහිර ලක්ෂණ මත නෙවෙයි කියන එක කිව්වා. ඊළඟට විද්‍යාවේ ප්‍රාථමික අවස්ථාවේ තමයි වර්ගීකරණය යොදා ගන්නවා කියන එකක් කිව්වා ඊළඟට වර්ගීකරණයේ වැදගත් වන ආකාරය පිළිබඳව කතා කරා වස්තුවක් සමූහ ලෙසගෙන දත්ත පෙළ ගැසීමට සමූහ ලක්ෂණ හැදෑරීමට හැකියීම ඊළඟට අලුත් සොයා ගැනීම සඳහා මඟ පෙන්වීම ඊළඟට කරුණ සංශ්ලේෂණයට යොදා ගන්නා ක්‍රමයක් වීම කියන කරුණ ටික තමයි මේ කතා කරේ. ඉතින් මේ පාඩම ඔබට හොඳට පැහැදිලි ඇති මේක සටහනක් හදාගන්න පුළුවන් ඔබට. මේ ඊළඟට අපි ඊළඟ දවසේ අපි කතා කරනවා නිර්වචනය කියන එක. ඉතින් එහෙමනම් මේ channel එක subscribe කරලා bell icon එක touch කරලා තියාගන්න මම පාඩම් පැහැදිලිව ඔබට ගෙන එනවා. ඉතින් එහෙමනම් see you.